ආයුබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි, සුබ දවසක්. ඇත්තටම සුබ දවසක් කියලා කිව්වට මේ දවස්වල රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක සුබ දවසක් කියලා කියන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔබ දන්නවා ඇත්තටම මේනකොට මේ කාලගුණික තත්ත්වය පවා බොහොම දරුණු අතට හැරෙමින් පවතිනවා. අධික වර්ෂාවත් එක්ක බොහෝ ප්‍රදේශවල නායාමයේ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපි මේ ප්‍රදේශවල ඉන්න ජනතාවට අපි කියනවා, අපි ඉල්ලා සිටිනවා ඔබ ප්‍රදේශයේ ඉන්න කුඩා දරුවන්, පාසල් දරුවන් විශේෂයෙන්ම රැකබලා ගන්න කියන කාරණය අපි ඔවුන්ට මතක් කරන ගමන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට පිවිසෙමු. හොඳයි, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ වර්තමාන තියෙන රටේ දේශපාලන තත්ත්වයක් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය. ඔබ දන්නවා මට මතක හැටියට අපි ගොඩක් දවසකින් මේ හම්බ වෙන්නේ. බොහෝ දිනක් වගේ අපිත් බලාගෙන හිටියා. දැන් නව ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා, නව අගමැතිවරයෙක් පත් වෙලා ඉන්නවා. රට යහපත් පැත්තට ගමන් කරන මොකක් හරි ශේයාවක් හරි තියෙනවද කියන කාරණේ, පේනවද කියන කාරණේ තමයි අපි කාලයක් තිස්සේ කෙටි කාලයක් අපි බලාගෙන හිටියේ. නමුත් එහෙම දෙයක් පේන්න අපට නම් පේන්න නැහැ මේ වෙනකොට. ඔබ දන්නවා දැන් ඊයේ, ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදා ඉඳලා QR කෝඩ් එකට මේ පෙට්‍රල් ඩීසල් ලබා දෙන්න පටන් ගත්තා. ඉන්ධන ලබා දෙන්න පටන් ගත්තා. දැන් බොහෝ ප්‍රදේශවල ඒක සාර්ථක වගේ පේනවා. එහෙම සාර්ථකයි කියලා අපි මාධ්‍යවලින් දැක්කා. නම් සමහර ප්‍රදේශවල ඒ ගැටුව තියෙනවා. මේ සමහර පෙට්‍රල් සෙප්පා QR කෝඩ් එකට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ හිතවත්තුන්ට ඒක ලබා දීමේදී එහෙම ගැටුවක් වෙනවද කියලා. ඉතින් කොහොම හරි මේ වෙනකොට රටේ තියෙන මේ වර්තමාන තත්ත්වයත් එක්ක අපට පේනවා මේ රටක ප්‍රධාන විපක්ෂයෙන් සිදුවෙන්න ඕන කාර්යභාරය පිළිබඳ ගැටලුවක්. ඒකයි අපි අද මේ වැඩසටහන විශේෂයෙන්ම කරන්න කියලා හිතුවේ. විපක්ෂයේ කාර්යභාරය මොකද්ද මේ වගේ අවස්ථාවක? පාර්ලිමේන්තුව ඇතුලේ සහ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒකට ඔබ දන්නවා මේ වෙනකොට ඉන්න ප්‍රධාන විපක්ෂය තමයි සජිත් මහත්තයාගේ සමගි ජන බලවේගය. එතකොට ඔවුන් මේ අවස්ථාවේදී මේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවද? දැන් ඔබ දන්නවා මේ වෙනකොට පාතාලෙන් කියලා තමයි කියන්නේ විශාල පිරිසක් තැන් තැන් වල ඇවිල්ලා මේ අමුවේ මහදවල් වෙඩි තියලා මරලා දානවා. මම දැක්කා එක ප්‍රසිද්ධ නාලිකාවක. මට හිතාගන්න බෑ මේ අමුවේ ඔළුවට වෙඩි තියන දර්ශනීය නැවත නැවත පෙන්වමින් කුඩා දරුවන් පාසල් දරුවන් පා නරඹන මේ ප්‍රවෘත්ති විකාශයක් ඇතුලේ මේ ඔළු හිසට වෙඩි දමන දර්ශනීය නැවත නැවත පෙන්වනවා. මම දන්නේ නැහැ ඒගොල්ලන් ගැන කොච්චර මාධ්‍ය සදාචාරයක් තියෙනවද කියන කාරණය. අපි අහලා තියෙන විදිහට මේ මාධ්‍ය වලට ස්වයං විනයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පෙන්වමින් බොහෝ බරපතල තත්ත්වයක් තියෙනවා. එතකොට අපි කියන්නේ දැන් මෙයිනි අවස්ථාවක රටේ විපක්ෂයේ කාර්යභාරය කොහොමද? එතකොටම අපිට මතක් වෙනවා හරින් ප්‍රනාන්දු මනුෂ්‍යනානායකකාර වගේ අය ගෝට ගෝ හෝම් කියන තොප්පි දාගෙන ඒ අරගල භූමියට පැමිණිලා ඉතා විශාල වශයෙන් අරගලයත් එක්ක එකතු වෙලා ඉඳලා එක පාරටම අනිත් පැත්තට ගිහිල්ලා ඔවුන් ඇමතිකම් අරගෙන හැසිරෙච්ච හැටි මෙන්න මේකත් එක්ක දැන් තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක අපිට මේ සමගි ජන බලවේගය තවදුරටත් ඔය ආකාරයෙන්ම පවතීද එනත ඉදිරියේදී දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරනවා. ඉතින් අපි ඇත්තටම කතා කරොත් දැන් මේ ඔය ගොඩනගන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. ඒක රනිල් පාක්ෂික ආණ්ඩුවක්. ඒකනම් මෙන්න මේ රනිල් පාක්ෂික ආණ්ඩුව හමුවේ මේ සමගි ජන බලවේගයේ ඉන්න මේ ටික දෙනාගෙන් යම් කිසි පිරිසක් හෝ රනිල් පාක්ෂික ආණ්ඩුවේ කොටස්කාරයන් බවට පත් වෙයිද? ඔවුන් යම් කිසි තනතුරු හෝ මොන දේවල් නිසා හෝ පත් වෙයිද? එහෙම වුණොත් සජිත් මහත්තයාට සහ සමගි ජන බලවේගයේ ඉතිරි අයට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ තියෙන විපක්ෂයත් එතකොට රටට නැති වෙනවා. එතකොට විපක්ෂයක් කියන්නේ රටකට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. විපක්ෂයට විශේෂ කාර්යභාරයක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ සහ පාර්ලිමේන්තුව පිටද. එතකොට එහෙම නොවුනොත් දියාරු විපක්ෂයක් වුණොත් අර පාළුගේ බලම් බිඳින්න වගේ කැමති දේවල් රජයකට කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. අපි කියන්නේ විපක්ෂය කියන්නේ මේ රජය කියන හැම එකකටම විරුද්ධ වෙන්න කියන කාරණේ නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. මෙතෙන්දී තව දෙයක් වෙනවා. දැන් පොහොට්ටුවේ හිටිය සමහර අය දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නාලක ගොඩ හේවා. ඒක GLP's වගේ අය තව එහෙම මම කියන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. මේගොල්ලෝ මේ පහුගිය කාලේ පොහොට්ටුවේ හිටියේ නෑ වගේ නිකන් දැන් රඟපාන එකපාරට අගහරු ලෝකෙන් වැටිලා නිකන් සර්වසුභවාදී නිකන් අමුතු චරිත රඟපාන අරගෙන තියෙන මේගොල්ලෝ පහුගිය කාලේ පොහොට්ටුවේ හිටියේ නෑ වගේ. දැන් මේගොල්ලෝ තමයි 3-2 දුන්නේ 20 වෙනි ව්‍යවස්ථාව සම්මත කරලා 1978 JR පවා නොතිබුණු සුවිශේෂී බලයක් රටේ ජනාධිපතිට ලබා දුන්නු අය දැන් අමුතු විදියට හැසිරෙනවා. එතකොට මේ ඊළඟ කාර්ය තව එකක් මතක් වෙනවා අපට. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මෛත්‍රීපාල මහත්තයාගේ
එතකොට එතුමාත් හැසිරෙනවා නිකන් අර මේ අපි දන්න පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයේ අවස්ථාවේ එතුමා තමයි රටේ හිටිය ජනාධිපති වගේම මේ සේනාධිනායක. එතුමාට මේ වගේ කීමෙන් ගැලවෙන්න බෑ. හැබැයි එතුමා නිකන් ඒ අවස්ථාවේ තමන් එහෙම එකක් දරුවේ නෑ. එහෙම තනතුරක් දරුවේ නෑ. තමන්ට කිසිම වගකීමක් නෑ වගේ එහෙම හැසිරෙනවා. දැන් මේ යන විදිහට මෙහෙම ගියොත් විපක්ෂයක් දිය වෙලා ගිහිල්ලා අන්තිමට සමහර විට පොහොට්ටුවේ අර කැඩෙන යම්කිසි සුළු පිරිසකුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඔය මෛත්‍රීපාල මහත්තයාගේ 7-8 දෙනෙක් හෝ 10ක් 12ක් එකතු වෙලා විපක්ෂයක් හැදෙන්න පුළුවන්. දැන් තියෙන ආරංචි මාර්ග අනුව. ඒක ඉතා බරපතල කාරණයක්. ඒතේ මේ විපක්ෂය කියන්නේ සම්පූර්ණයෙන්ම දියාරු වෙච්ච කිසිදු පණක් නැති කොන්දක් නැති විපක්ෂයක් බවට ඒකපත් වෙනවා. එතකොට නැවතත් මේ රජයට අර දැවැන්ත අති විශාල බලයක් ගොඩනගෙනවා. ඒත් එක්කම දැන් අපිට එතකොට දැන් ඒ හැදෙන එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස කුයි අර පොහොට්ටුවේ මේ හංකීප දෙනකු එකතු වෙලා මේ හැදෙන ඒ විපක්ෂය ආණ්ඩුවේම සුලංගිල්ල වගේ තමයි ඉතින්. ඒකෙත් කිසිම මේ රට වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන්න කාර්යභාරයක් ඇත්තෙම නැති වෙනවා. මෙන්න මෙතනදි තමයි ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුත්තේ. දැන් මෙතෙන්දී අපිට ඊළඟට මතක් වෙන්නේ දැන් පාර්ලිමේන්තුවේ ඇතුලේ විශාල වශයෙන් හඬක් නැගෙන ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන්ට තියෙන ආසන තුනයි. ඔබ පහුගිය දවස්වල දැක්කා අර මේ ජනාධිපති තෝරන ඡන්දය අවස්ථාවේදී ඡන්ද තුනයි හම්බුනේ. කියන්නේ ඒගොල්ලන්ගේ ආසන තුනේ ඡන්ද තුන විතරයි හම්බුනේ. එතකොට හැබැයි අපි දන්න තරමින් ඒගොල්ලෝ මේ පක්ෂ මාරු කරලා නැහැ. හොඳයි දැන් අර විමල් වීරවංශ වගේ කෙනෙක් ගත්තොත් එයා පක්ෂෙන් නිරපාහැරියට පස්සේ වෙනත් තැනකට සම්බන්ධ වෙලා ඒ පක්ෂයේ වැඩ කටයුතු කරගෙන යනවා. එහෙම නැතුව පක්ෂයේ සමාජිකත්වයේ ධර්මින් ඒ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පක්ෂයේ ඉදමින් වෙනත් පක්ෂවලට ගිහිල්ලා පක්ෂ මාරු කරපු බවක් අපි එහෙම එකක් ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකල් කරලා නැහැ. ඒක නිසා නමුත් ඔවුන්ට තියෙන ආසන තුනයි. ඔවුන්ට තියෙන ආසන තුනයි ඔවුන්ට පාර්ලිමේන්තුවේ ඇතුලේ විශාල බලයක් නැහැ. දැන් තව බල බරපතලම කාරණේ තමයි කොහොමත් පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ වෙනකොට නියෝජනය වෙන්නේ එළිය තියෙන මහජන මතය නෙමෙයි. ඊට පරස්පර විරෝධී මතයක් තමයි පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන්නේ. දැන් මේ ව්‍යවස්ථාව කියලා අල්ලගෙන මේ කරාට පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන්නේ මහජන මතය නෙමෙයි. තියෙන මහජන මතය නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක මොකද්ද අපි කරන්න ඕන? අපි ප්‍රබල විපක්ෂයක්වත් අඩු ගානේ හදාගන්න ඕන. අපි ප්‍රබල විපක්ෂය පාර්ලිමේන්තුවේ ඇතුලේ සහ පිටත දැවැන්ත හඬක්ම ගන්න පුළුවන්. මේ පාතාලේ මිනිහ මරනවා, අවුලිතා උග්‍ර ලෙස ඖෂධ මිල ආසෞෂධ නැගිටලා වැඩි වෙලා තියෙනවා. මෙවැනි අවස්ථාවක මේව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් හඬ නගන ප්‍රබල විපක්ෂයක්වත් අපි හදාගත යුතුයි. අන්න එතනදී ඔබට තියෙන සුවිශේෂී වගකීම. මොකද්ද ඔබට මට තියෙන වගකීම? අන්න ඒක තමයි අපේ පරමාධිපත්‍ය. අපේ පරමාධිපත්‍ය බලය අපට එළි දක්වන්න පුළුවන් ඡන්දයකදී තමයි. මෙන්න මෙතෙන්දී තමයි ඔබ සුවිශේෂී තීරණ ගන්න ඕන. ඔබ දන්නවා දැන් ඉස්සර කට්ටිය ගිහුවා අපි හම්බ කරගත්තොත් අපි කනවා අපට දේශපාලනේ වැඩක් නැහැ මෙහෙමයි කියලා. දැන් මේ වෙනකොට බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන තියෙනවා හම්බ කරගත්තට සාධාරණ සමාජයක් නැතුව සාධාරණ සමාජයක් ගොඩනැගෙන්නේ දේශපාලනය හරහා. එහෙම එකක් නැතුව හම්බ කරගෙන කන්නත් බෑ, හම්බ කරගන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑ කියන කාරණේ මේ වෙනකොට ඇස් පනා පිට ඔප්පු වෙලා තියෙනවා. ඒක නිසා ඔබේ වගකීම තමයි ඉදිරියේදී එන ඡන්දයකදී හෝ අඩුම ගානේ ඔබට ආණ්ඩු පක්ෂය වෙනස් කරන්න හැකියාවක් නැත්නම් ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම වෙනුවෙන්වත් ඔබේ පරමාධිපත්‍ය බලයෙන් පිරුණු වටිනා ඡන්දය පාවිච්චි කරන්න ඕන. හොඳයි. ඒ වගේම මේ තවත් කාරණයක් තමයි සමහරු කියනවා දැන් අපිට ඡන්ද එපා වෙලා අව ඕකුම් ඔක්කොම එකයි අපි කාටවත් ඡන්දය දෙන්නේ නැහැ කියන කාරණේ. මෙතනදී මට මතක් වෙනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාර්ලිමේන්තුවේ ඇතුළෙම කියනවා අපි ඡන්දය දෙන්නේ නැහැ කාටවත් අපි ඡන්දය කඩු ගන්නවායි කියන කාරණේ. ඒතර මමට හිතා ගන්න බෑ මෛත්‍රීපාල සිරිසේන වගේ මේ පරිණත දේශපාලඥයෙක් පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳන් මෙහෙම කතාවක් කරන්නේ කොහොමද කියලා. මොකද්ද මේ රටේ මහජනතාවට දෙන ආදර්ශය? ඔබ දන්නවද ඔබේ ඡන්දයේ තියෙන වටිනාකම? ඔබේ ඡන්දයෙන් තමයි රටේ අනාගතය තීරණය වෙන්නේ. ඔබේ අනාගතය තීරණය වෙන්නේ. ඔබේ දරුවාගේ අනාගතය තීරණය වෙන්නේ. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය එළඹෙන සෑම ඡන්දයකදීම පාවිච්චි කරන්න. මොනම හේතුවක් නිසාවත් ඡන්දය පාවිච්චි නොකර ඉන්න එපා. එහෙම වුණොත් ඒකේ වාසිය ලැබෙන්නේ අර පවතින ප්‍රධාන දේශපාලන කණ්ඩායමට. එහෙම නැත්නම් පවතින රජයට ඔය දේශපාලන කණ්ඩායමට තමයි ඒ වාසිය යන්නේ. ඒක නිසා ඔබේ ඡන්දය කිසිම අවස්ථාවක කටුගාලා දාන්නවත් පාවිච්චි නොකර ඉන්නවත් හිතන්නවත් එපා. ඔබේ වටිනා ඡන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. එසේ පාවිච්චි කළ යුත්තේ කාටද කියන කාරණය ඔබ ඉතාමත් බුද්ධිමත්ව හිතලා බලලා තීරණයක් ගන්න. ප්‍රධාන පක්ෂයේ ආණ්ඩුව වෙනස් කරන්න බැරි නම් අඩුම තරමින් ඉතා ප්‍රබල විපක්ෂයක්වත් ගොඩනැගීමේ කාර්යය උදෙසා ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න කියලා
අපි ඉල්ලා සිටිනවා. හොඳයි. තවත් දවසක හමු වෙමු. ආයුබෝවන්.